මේ ලෝකේ අපි හිතන් ඉන්නවට වඩා දේවල් සිද්ධ වෙනවා කියලා අනිවාර්යෙන්ම ඔබ දන්නවා ඇති. සමහර අවස්ථාවල මේ කාටවත් පැහැදිලි කරගන්න බැරි දේවල් ඡායාරූපවල හැමත් සටහන් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කාටවත්ම පැහැදිලි කරගන්න බැරි විදිහේ කැමරාවල සටහන් වෙලා තියෙන අද්භූත ඡායාරූප රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ ෂයින් ඉන් හෝටලයේ අද්භූත ඡායාරූප ගැන. ඒ විදිහට ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තයේ පිහිටලා තියෙන මේ අපි කතා කරන ගොඩක් පැරණි හෝටලය හරියටම අවුරුදු 108ක් පැරණි කියලා වාර්තා වෙනවා. ඒ වගේම ලෝකය පුරාම අද්භූත දේවල් සිද්ධ වෙන හෝටලයක් විදිහට තමයි මේ හෝටලය ප්‍රසිද්ධ වෙන්නේ. අන්න ඒ හේතුව නිසාම ප්‍රසිද්ධ හොල්මන් නවකතා රචකයෙක් බවට පත්වෙන ස්ටීවන් කිං කියන පුද්ගලයා පවා මේ හෝටලයේ රාත්‍රියක් ගත කරලා ඊට පස්සේ තමන්ගේ ද ෂයිනින් කියන නමින් හඳුන්වන පොත රචනා කරපු එක සිදු කළා. මේ හෝටලයට යන හැමෝටම අද්භූත දේවල් සිදු වෙනවා කියලා අපිට කියන්න බැරි වුණත් වාර්තා වෙන විදිහට මේ හෝටලයේ නවතින්න කියලා ගියපු මොස්ලිම් කියන නමින් හඳුන්වන පවුල තමා මේ අපි කතා කරන්න යන ඡායාරූප මේ හෝටලයේ අද්භූත බව ගැන නොදැන අරගෙන තිබුණේ. අන්න ඒ විදිහට මේ ඡායාරූපයක මිනිස්සු සාමාන්‍ය විදිහට බිත්තිවල තියලා තියෙන චිත්‍ර බලන ගමන් යනකොට කාටවත් නොපෙනී ඒ ස්ථානයේ පුංචි ගෑනු ළමයෙක්ගේ ඡායාවක් සටහන් වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ මොහොත වෙනකොට එතන එහෙම පොඩි ළමයෙක් හිටියේ නෑ කියලා ඔවුන් වගකීමෙන්ම කියන නිසා අනිවාර්යෙන්ම මේක මේ හෝටලයේ අද්භූත විදිහට සැරිසරන ළමයෙකුගේ ඡායාරූපයක් වෙන්න ඕන කියලා තමයි හැමෝම විශ්වාස කරන එක සිදු කරන්නේ. ඒ වගේම ඔවුන් ලබාගත් තවත් ඡායාරූපයකදී මේ හෝටලයේ තියෙන පඩිපෙලක් මිනිස්සු කවුරුත් නැති හිස් වෙලාවක ඔවුන් ඡායාරූපයට අරගෙන තිබුණට ඒ ඡායාරූපයේ අද්භූත කාන්තාවක් ඉන්නවා හැමත් අපිට බලා ගන්න පුළුවන්. මේ හේතුව නිසා ඒ ඡායාරූපයත් අනිවාර්යෙන්ම මේ හෝටලයේ තියෙන අද්භූත දෙයක් කැමරාවේ සටහන් වුන අවස්ථාවක් විදිහට තමා සලකන්නේ. ඒ වගේම මේ ඡායාරූප ගොඩක් ජනප්‍රිය වුන නිසා මේවා බොරුවට සංස්කරණය කරපු ඡායාරූපද කියලා හොයලා බැලුවට පස්සේ ඒවා හැම සංස්කරණය කරලා නැහැ කියලා හැමත් පර්යේෂකයන් තහවුරු කරලා තියෙනවා. අන්න එහිඳ තමා මේක අපිට ගොඩක් අද්භූත ඡායාරූප පෙළක් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ බෝල්ටික් මුහුදේ අබිරහස් ඡායාරූපයක් ගැන. ඒ විදිහට 2011 අවුරුද්දේ මේ මුහුදේ ප්‍රදේශයක් ගවේෂණය කරපු පුද්ගලයන් කණ්ඩායමක් හොයාගත්ත මේ අපි කතා කරන අමුතුම තැටියක් වගේ කොටස මීටර් 60ක විතර විස්කම්බයක් තියෙන සහ පාපන්දු පිට්ටනි දෙකක විතර විශාලත්වයක් තියෙන ලොකු තැටියක් බවට පත්වෙනවා. මෙහෙම අද්භූත දෙයක් කොහොමද මුහුදේ මේ වගේ ස්ථානයක තියෙන්නේ කියලා වගේම මේක ස්වභාවික පිහිටීමක් නම් කොහොමද මේක නිර්මාණය වුනේ කියලා කාටත් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. අන්න ඒ නිසා තව තව මේ ගැන පරීක්ෂණ සිදු කරපු විද්‍යාඥයන්ට ඇත්තටම මේක පොළව මට්ටමේ ඉඳලා මීටර් 10කට වඩා ඉහළට නිර්මාණය වෙලා තියෙනවා කියලා වගේම මේකේ කෙලවරවල් වලින් ස්වභාවිකව නිර්මාණය වුණා කියලා අපිට සලකන්න බැරි විදිහේ ගොඩක් තියුණු ස්ථාන වගේම හැඩතල හිමත් තියනවා කියලා අර පර්යේෂකයන්ට හොයාගන්න පුළුවන් වුණා. අන්න ඒ නිසා මේ වෙනකොට කවුරුත් අලුතින්ම සැක කරන දේ තමයි මේක කාලෙකට කලින් කඩාගෙන වැටුණ පිටසක් වල යානයක කොටසක් වෙන්න පුළුවන් කියන එක. ඇත්තටම ස්වභාවිකව මෙහෙම අමුතු හැඩයක් නිර්මාණය වෙන්න බැරි නිසා අපිට අන්තිමේට නිගමනය කරන්න වෙන්නේ ඒක තමයි කියලා ඔබටත් පැහැදිලි වෙනවා ඇති. ඒ වගේම මේ ප්‍රදේශයේ සිද්ධ වෙන තවත් අද්භූත දෙයක් විදිහට මේ ස්ථානය පරීක්ෂා කරන්න යන කිමිදුම් කරුවන්ගේ විදුලි උපකරණ ක්‍රියාත්මක වෙන්නේ නැති එක අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙනවා. අන්න ඒ හේතුව නිසා මේ අද්භූත වස්තුවෙන් ඒ විදුලි උපකරණවලට බාධාවක් ඇති වෙනවා කියලා මිනිස්සු විශ්වාස කරන එකයි සිදු කරන්නේ. මේ හේතුව නිසා අපිට ඒ අද්භූත දේ සම්බන්ධ ඡායාරූපත් ඇත්තටම ගොඩක් අබිරහස් දෙයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ අඟහරු ග්‍රහයාගෙන් ලබාගත් ඡායාරූප කිහිපයක තියෙන ගොඩක් අබිරහස් ආලෝකයක් ගැන. ඒ විදිහට මේ NASA ආයතනයේ Curiosity කියන නමින් හඳුන්වන රෝවරය අඟහරු ග්‍රහයා මතුපිට පරීක්ෂා කරලා බලන්න කාලයක ඉඳන් අඟහරු ග්‍රහයා මත ඇවිදිනවා කියලා අනිවාර්යෙන් දැනටම ඔබ දන්නව ඇති. මෙහෙම ඉන්නකොට ඒ රෝවරය ලබාගත් අද්භූත ඡායාරූප කිහිපයක කාටවත් පැහැදිලි කරගන්න බැරි විදිහේ ආලෝකයක් සටහන් වෙලා තියෙනවා කියලා මේ ඡායාරූප නිරීක්ෂණය කරපු පුද්ගලයන්ට බලා ගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් නම් ජීවයක් තියෙන්න බැරි ග්‍රහලෝකයක මේ වගේ ආලෝකයක් ඇත්තටම ඇති වෙන්න බැරි නිසා
मे आलोकय मुखक्द एक एतिकले कौद कियल वगेम मे आलोकय निसा अंगहरु ग्रहयागे अपि नोदन्न जीवीन इन्नवा कियन एक तहवुरु वेनवाद कियल प्रश्न गोडक मिनिस्सुन्ट एति उना कियल अपिट कियन्न पुलुवन ए वगेम मे आलोकयन एक दवसक एति उना नम मेक मुखक् हरि ताक्षणिक दोषयक वेन्न पुलुवन कियल अपिट हित हदा गन्न पुलुवन नुनाट अवस्था देखकदी तेन देखकदी लबागत्त छायारूपवल मे आलोकय सटहन वेला तिबुन निसा मेक एत्तटम गोडक लोकु अभिरहसक बवट पत्तुना कियला अपिट कियन्न पुलुवन हेबेई ताम मे अभिरहसत विसंदन्न नम किसिम केनेक समत् वेला नै कियला दैनटम ओबट पहेदिलि वेनवा ऐति ईलंगट अपि कथा करन्ने अवुरुदु सिय गानक तिस्से अभ्यवकाशये अपे पृथुवियट कक्षगत वेला सरिसरन ब्लैक नाइट कियन नमिन हंदुन्वन चंद्रिकाव गैन ඒ විදිහට 1954 අවුරුද්දේ ඇමරිකාවේ නාවික හමුදාවට සම්බන්ධ පුද්ගලයෙක් වගේම පිටසක්වල ජීවීන් සම්බන්ධව පරීක්ෂණ සිදු කරන ඩොනල්ඩ් කෝ කියන නමින් හඳුන්වන පුද්ගලයා ඇමරිකාවේ ගුවන් හමුදාව අපේ පෘථුවියේ කක්ෂගත වෙලා තියෙන අද්භූත චන්ද්‍රිකා දෙකක් ගැන විස්තර හොයාගෙන ඒවා අඳුනගත්තා කියලා මාධ්‍යයට එකපාරටම ප්‍රකාශ කරලා තිබුණා. හැබැයි ඒ කාලය වෙනකොට කිසිම රටක් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යවන්න තරම් දියුණු තාක්ෂණයක් අත්කරගෙන තිබුණේ නැති නිසා මේ අද්භූත වස්තු කවුද අභ්‍යවකාශයට යැව්වේ කියන එක කාටත් ලොකු ප්‍රශ්නයක් විතරයි ඉතුරු කළේ. ඒ අතරින් දැන් මේ වෙනකොට බ්ලැක් නයිට් සැටලයිට් කියන නමින් හඳුන්වන අභ්‍යවකාශ වස්තුව ඇත්තටම කොහොමද නිර්මාණය වුණේ කියලා කවුරුත් පැහැදිලි කරගන්න සමත් වෙලා නැති නිසා මීට අවුරුදු ලක්ෂ ගානකට කලින් පිටසක්වල ජීවීන් අපේ මේ ලෝකයේ තියලා ගියපු චන්ද්‍රිකාවක් වෙන්න පුළුවන් කියලා මේක ගොඩක් මිනිස්සු අනුමාන කරන එක සිදු කරනවා. ඒ අතරේ NASA ආයතනයේ අභ්‍යවකාශ මෙහෙයුමක් අතරේ මේ අභ්‍යවකාශ වස්තුවේ ඡායාරූපයක් ලබා ගන්න ගගනගාමීන් සමත් වුණත් NASA ආයතනය මේක අභ්‍යවකාශයේ පාවෙන මොකක් හරි කුණු කැබැල්ලක් විතරයි කියලා සම්පූර්ණයෙන්ම මේ අභ්‍යවකාශ වස්තුව ගණන් ගන්නේ නැතුව හිටපු එක සිදු කළා. අන්න ඒ හින්දා NASA ආයතනය හිතාමතාම හංගන ගොඩක් ලොකු අබිරහසක් විදිහට අපිට මේ ඡායාරූපයේ පෙන්වන බ්ලැක් නයිට් චන්ද්‍රිකාව පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ පීරි රේයිස් කියන නමින් හඳුන්වන සිටිය මේ අබිරහස ගැන. ඒ විදිහට 1513 අවුරුද්දේ නිර්මාණය කරලා තියෙන මේ අපි කතා කරන සිටියම ඒ අවුරුද්දේදී නිර්මාණය කළා කියලා හිතන්න බැරි තරම් හොඳට අපේ මේ ලෝකය ගැන වගේම ගොඩ බිම ගැන දත්ත නිරූපණය කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම 1820 වගේ අවුරුද්ද වෙනකන් කවුරුත් ඇන්ටාක්ටිකාව කියලා මහද්වීපයක් තියෙනවා කියලාවත් දැනගෙන හිටියේ නැති වුණාට මේ සිටිය මේ හරියටම ඇන්ටාක්ටිකා මහද්වීපය ඒ විදිහටම පෙන්වලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් මේක වෙන්න බැරි දෙයක් නිසා තමයි මේ සිදුවීම ගොඩක් අබිරහස් සිදුවීමක් බවට පත් වුනේ. ඒ විදිහට දැනට මේ ගැන කරන අනුමානයන් වලදී සමහරු ඇත්තටම මේ සිටියම නිර්මාණය කරපු පුද්ගලයාගේ දක්ෂකම නිසා වගේම ඔහු ලෝකය පුරාම තනින් තනින් එකතු කරගත් තොරතුරු නිසා මේ තරම් නිවැරදි බවකින් මේ සිටියම නිර්මාණය කරන්න ඇති කියලා අනුමාන කළාට තවත් සමහරු පිටසක්වල ජීවීන් වගේ දියුණු දැනුමක් ඔවුන්ට ලැබුණ නිසා තමයි ඔහු මේ සිටියම නිර්මාණය කරන්න ඇත්තේ කියලා අනුමාන කරනවා. ඒ කොහොම වුණත් මේ සිටියම සම්බන්ධ අබිරහස තවත් ලොකු අබිරහසක් විදිහට නම් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ හඳේ පිරමීඩයක් තියෙනවා කියලා ගගනගාමීන් ඡායාරූපවල සටහන් කරගත්ත අවස්ථාවක් ගැන. ඒ විදිහට ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් වල අවසාන මෙහෙයුම ඇපලෝ 17 කියන නමින් තමා හඳුන්වන්නේ කියලා ඔබ දන්නව ඇති. මේ ඇපලෝ 17 මෙහෙයුමට අදාළව හඳට ගියපු ගගනගාමීන් තමා මේ අපි කතා කරන ඡායාරූපය සටහන් කරගන්න සමත් වෙලා තිබුණේ. වාර්තා වෙන විදිහට මේ ගගනගාමීන් ලබාගත් ඡායාරූප කියලා ඡායාරූප පෙළක් NASA ආයතනය මුලින්ම අන්තර්ජාලයට නිකුත් කරලා තිබුණා. මේ ඡායාරූප අභ්‍යවකාශ විද්‍යාව ගැන ආසාවක් තියෙන මිනිස්සු පරීක්ෂා කළාට පස්සේ තමයි ඔවුන්ට මේ එක ඡායාරූපයක NASA ආයතනය හිතාමතා මකලා තිබුණ පිරමීඩයක හැඩයේ දෙයක් තියෙනවා බලා ගන්න පුළුවන් වුණේ. ඒ එක්කම මේ හඳ ගමන ගැන NASA ආයතනය කොහොමත් අපිට කියන්නේ නැති දේවල් තියෙනවා කියලා මිනිස්සු කලින් ඉඳලම විශ්වාස කරපු නිසා මේකත් එහෙම NASA ආයතනය අපෙන් හංගන්න හදපු දෙයක් කියලා මිනිස්සු ඊට පස්සේ සැක කරන්න පටන් ගත්තා කියලා වාර්තා වෙනවා. ඒ විදිහට 1972 අවුරුද්දේ තමයි අවසාන වතාවට NASA ආයතනය මේ ඇපලෝ 17 මෙහෙයුම ක්‍රියාත්මක කරලා ගගනගාමීන් හඳට යවපු එක සිදු කළේ. ඒ නිසා ඒ කාලේ මේ ඡායාරූපය සංස්කරණය කරලා කියන්නත් වැඩිය අපිට ලේසියෙන් පුළුවන් වෙන්නේ නැහැ.
අන්න ඒ හේතුව නිසා තමා මේකත් අපිට ගොඩක් ලොකු අභිරහස් ඡායාරූපයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ ඊළඟට අපි කතා කරන්නේ ෆේරි සර්කල්ස් කියන නමින් හඳුන්වන අභිරහස් ස්වභාවික පිහිටීම සම්බන්ධ ඡායාරූප කිහිපයක් ගැන ඒ විදිහට අප්‍රිකාවේ වගේම ඕස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශවලින් තමා විස්කම්බය අඩි 7ත් 49ත් අතර මේ අද්භූත වෘත අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේවා හරියට කොහොමද ඇති වුනේ කියලා පැහැදිලි කරගන්න බැරුව අවුරුදු ගාණක් පුරාවට විද්‍යාඥයන් අපහසුතාවයට ලක් වුණා කියලා අපිට කියන්න පුළුවන් ඒ අභිරහස අදටත් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙන නිසා කිසිම කෙනෙක්ට කොහොමද මේ වෘත නිර්මාණය වුනේ කියලා පැහැදිලි කරගන්න පුළුවන් වෙලා නැහැ සමහර මිනිස්සු අනුමාන කරන විදිහට මේවා වේයන් නිර්මාණය කරලා තියනවා කියලා විශ්වාස කරනවා වගේම තවත් සමහරු මේවා කටුක පරිසරයට පුරුදු වෙන්න ශාකවලින්ම සිදු කරලා තියෙන දේවල් විදිහට විශ්වාස කරනවා ඒ කොහොම වුණත් මේ ෆේරි සර්කල් සම්බන්ධ ඡායාරූප වගේම ඒ අභිරහස තාමත් විසඳුනේ නැති අභිරහසක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ ගොඩක් අභිරහස් දේවල් පෙන්වන ඡායාරූප රාශියක් ගැන මේ ඡායාරූප හැම එකකම තියෙන අභිරහස් ඇත්තටම ගොඩක් ලොකු අභිරහස් බවට පත් වෙනවා කියලා දැන් ඔබට හොඳටම පැහැදිලි වෙන්න ඇති. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.